ඔයාල තාමත් කුවෙට් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ඉන්දිය ජාතිකයෙකු තම බිරිඳ සමග ඇති කරගත් මත ගැටුමක් හේතුවෙන් කෙහෙතාන් ප්‍රදේශයේදී සිය දිවි නසාගෙන පැය 12ක් ගත වීමටත් ප්‍රථම දෙවනු ඉන්දියානු කාන්තාව තම පෞද්ගලික කාමරය තුළ ගෙලවලා දාගෙන සිය දිවි නසාගෙන ඇති බවට වාර්තා වේ. තම ඉන්දිය ගෘහ සේවිකාවට දවස් දෙකක් තිස්සේ දුරකථන ඇමතුම් ලබා ගත්තද ඇය දුරකථනය නොගත් නිසා නැවත පැමිණ බලන විට ඇය සිය කාමරය තුළ ගෙලවලලාගෙන සිය දිවි නසාගෙන ඇති බව කුවෙට් ජාතික නිවෙස් සිමියා පවසා ඇත. මෙයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහා පනවා ඇති තාවකාලික තහනම ජුනි 1 වෙනිදා සිට ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. නමුත් පැමිණෙන දිනට දින 14ක කාලයක් තුළ ඉන්දියාවට සංචාරය කර හෝ ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා එම තහනම දිගටම පවතින බවද එම අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් විසින් ෆයිසර් කොවිඩ් එන්නත් මාත්‍රා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සොරකම් කර මුදලට විකිණීමේදී අත්අඩංගුවට පත් වී ඇත. ඇය ඉදිරියේදී පිටුවහල් කිරීමට නියමිතයි. ඇය අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඇය සතුව කොවිඩ් එන්නත් මාත්‍රා සහ මුදල් තිබූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. කුවෙට් රාජ්‍යයේ විශාල ලෙස එන්නත් කිරීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යන අතර මෙහිදී සැලුන්, බාබර් සාප්පු සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවල සේවය කරන සේවකයන් 2300කට දැනටමත් එන්නත් ලබා දී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය අද ප්‍රකාශ කළා. ඉතින් පසුගිය දින කිහිපයම මෙම එන්නත් ලබා දී තිබුණේ අඩාලියාහි අහමඩ් අල් අධානි පාසලේදීය. වාණිජ ව්‍යාපාරවල නියලී සිටින ඔබට එන්නත් ලබා දීම සඳහා කුවෙට් රාජ්‍යය යොහසලුව කටයුතු කරන බැවින් එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගන්නා මෙන් කුවෙට් රජය ඉල්ලා සිටි. එවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ චැනල් එක.